අසදසිමානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය හයිබෝන් සෝදායක සුබර රාත්‍රියක් සුබර සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන සුපුරුදු විදියට වාර්ති ගුරුන්නා සැපේ මැදිරියට අවිල් ඉන්නවා ආයිබෝන් ආයුෂ බොහෝ වේවා ආයිබෝතු ඔලයිවා ඔව් අපි මේ අද කතාව පැත්තට යමු අපි කතා කරා දැන් මැදිරියෙන් එපිටදිත් මේ කතාව ගැන ස්වරූපී සඳුනි විරූපී වූයේ ඇයි ඒකනේ කතාවේ නම සර් ඔව් විරූපී කාලෙකට ඉස්සෙල්ලා මහා මේක සිදෝරිස් බුදුන්ගේ කාලේ වෙච්ච දෙයක් නෙමෙයි ඉතින් මෙහා සඳුනි කියලා ස්වරූපී කියලා කියනවා හැබැයි ස්වරූපී මේ අම්මයි මල්ලී හිටියේ තාතන නෑ තාත කෙනෙක් නෑ නෙමෙයි තාතා මිය පරලොව ගිහිල්ලා මේ තුගොල්ල ජීවත් උනේ මේගොල්ල ජීවත් වෙච්ච පල්කොටේට යාබදව දබ සිල්ලර කඩේ උතෝර බලාපොරොත්තු වෙන්න පාසු ගමකට එක නවුත් එදිනදා ඔය කියන ගම්මල්ලා නැද්ද නේ කරෝල කෑල්ල පරිපූ සීයක් කරෝල කෑල්ල පරිපූ සීයක් මොනවා හරි පොඩ්ඩක් විකුණගෙන ගම්මල්ලා දන්නේ නැද්ද කනෑටි සඳුනිය ඔය අතර සුරුපිණ කිව්වනේ අවුරුදු කුමාරි පංච කල්යාණි අවුරුදු කුමාරි තරගයට සෙට් වෙන ආගමයි අප්පට සිද්ධියක්ද මේක ලස්සන හැබැයිටම ලස්සනයි බං වල්වෙදි ස්ථාලේට තේරෙනවා අම්මද බල විවාහ යෝජනා ගලාගෙන 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 එනවා ධනවත් අයගේ කුමාරවරු රාජ රාජ මහාමාත්‍යාදීන් එනවා ඔවුන් ධනවත් කුමාරයෙක් තමයි සංදේ සිටු කුමාරයෙක් සඳුනිගේ ගෙදරට පෙනවා අම්මගෙන් අහගෙන මේ විවාහ යෝජනාව අරගෙන යන්නේ අරගෙන එන්නේ අද්දකෙම මේ ගැන දුව කිව්වට පස්සේ මං ටිකක් හොයලා බැලුවා මේක තා ගොඩක් වැදගත් සල්ලිකාර පවුලක කෙනෙක් නේ අපේ දුව වගේ කෙනෙක් ලේලි කරගන්න පුතාලගේ අම්මලා තාත්තලා කැමති වෙන එකක් නේ නේද මේ කසාද කෙරෙන්නේ නැති වෙයි කියලාද ආන්ටිෝ කියන්නේ නෑ ආන්ටි මං සඳුනිට මෙහෙම යෝජනාවක් කළේ ආව බඳින්නමයි ඒකයි මම මේ කෙනින්ම ආවේ ආන්ටි හම්බ වෙන්න ඒ කියන්නේ අම්මලා තාත්තලා කැමති කරගන්න පුතාට පුළුවන්ද මම බලන බැරි වුණොත් පුතේ එහෙම වුණත් මං සඳුනිව බඳිනවා අම්මා කෙනෙක් විදිහට තවත් අම්මා කෙනෙක්ගේ හිත රිදවන එක මට අනුමත කරන්න බෑ පුතා. මගේ අම්මා මට ගොඩාක් ආදර කරනවා. මුලදී අකමැති වුණත් කාලයක් ඇද්දී අම්මගේ හිත වෙනස් වෙයි කියලා මට විශ්වාසයි. හිතුවක්කාර කසාදවලදී එහෙම වෙනවා තමයි. ඒත් පුතා මගේ දුව බැන්ඩොත් නම් එහෙප්පි කියලා මට හිතන්න බෑ. මොකද කියනවා නම් පුතාලා යපිය මාව පවුලෙන් අයින් කළත් ප්‍රශ්නයක් නෑ ආන්ටි. මට ඔබ එකක් තියෙනවා. ඒ වගේම හොඳ ජීවිතයක් ගත කරන්න තරම් වත්කමක් තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් නෑ පුතා. සල්ලිකාර කොල්ලෙක්ගෙන් දුවට විවාහ යෝජනාවක් ආවහම කිසිම අම්මා කෙනෙක් අකමැති වෙන්නේ නෑ. ඒත් පුතා මට මේ වෙලාවේ මෝඩ තීරණයක් ගන්න බෑ. ජීවිතය ආන්ටි ආන්ටි මේ යෝජනාවට කැමති නැද්ද? නෑ 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 නෑ. පුතාට අකමැති වෙන්න මට කිසිම හේතුවක් නෑ. හැබැයි පුතේ මේ සම්බන්ධේ දිගටම ගෙනියනවා නම් පුතා ඉක්මනටම සඳුනිව බඳින්න ඕන. මොකද කසාද බඳින්නේ නැතුව පුතා මෙහෙට යන එක එච්චර හොඳ නෑනේ. හ්ම්. දැරි වෙලාවත් පුතාගේ ගෙදරින් දැඩි පීවරක් ගන්න හැදුවොත් මගේ දුව අසරණ වෙන්න පුළුවන් නේ. ඒ නිසා දෙන්නගේ කසාදේ රෙජිස්ටර් කරන්න කැමති නම් මම මේකට අවසර දෙනවා. අසදසිමානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය. අසදසිමානෙන් හලෝකේ පිළිබඳව කතා කරන තැන කිම්මුර අඩවිය. සංදේශාවලා සඳුරුගේ අම්මෙන් අහනවා. සඳුරුගේ අම්ම ගැන පුතේ ධනවත් තරුණෙක් ඇවිල්ලා තමන්ගේ ස්වරූපි දියුණුව ගැන ඇහුවාම ඕනම්ම කෙනෙක් කැමති වෙනවා. මම මට එහෙම කැමති වෙන්නේ බෑ. මොකද දන්නවා මේක නවක කතාවල වගේ අමාරු විදිහේ ද වාචිකයි.
ඒකට මං විරුද්ධයි. ඔයා කැමති නම් කෙල්ලව කසාද බැදලා ඉවර වෙලා අරගෙන යන්න. අරයා කිව්වා වගේ සඳුරුගේ අම්මා කිව්වා වගේ සංදේශගේ අම්මට මේක ආරංචි වෙලා අම්මද පුතා පෙනෙප්පු උප්පගෙන එනවා ගෙදරට. විශාල කරදරයක් වෙනවා. විශාල කරදරයක් වෙනවා. මරණත ගෙට දාලා ගිනි තියනවා. ගොරෝල යනවා. සංදේශ මොකද කරේ? සංදේශ කතාද බඳිනවා. බැදලා ඒගොල්ලගේ ඇන්ටි කෙනෙක් හිටිය ශරීන් කියලා. නැද නැන්දකෙනි. සංදේශ එකගෙන යනවා. ගිහලා ආරක්ෂාව දාන අතර කරනවා. හායි සංදේශ්. හායි ශරීන් ආන්ටි. ඉතින් ඇනෙක්ස් එක හොඳද? ගොඩක් හොඳයි. නේද සඳු? ඇත්තටම ආන්ටි හරිම හොඳ තැනක තියෙන හොඳම හොඳ එකක්. Thanks. එහෙනම් මොන හරි අවශ්‍ය දෙයක් තියෙනවා නම් කියන්න. මං යනවා. හොඳයි හොඳයි. ආන්ටිට බබාලා නැද්ද? ඉන්නෝ ඉන්නෝ. පුතු තුන් දෙනෙක් ඉන්නවා. එකෙක් යුකේ, අනිත් දෙන්නම ඇමරිකා. අංකල් නැතුණාට පස්සේ ආන්ටි ඉන්නේ තනියම. තනියම ඉන්න නිසා 24 පෑයම මෙහෙට රින්ගන්නේ ගන්නෑ. එදේනේ. මං එයාට අඟවලා තියෙන්නේ මගේ වයිෆ් නිදහසට ගොඩාක් කැමති කෙනෙක් කියලා. සංදේශ්. මේ ආන්ටි එතකොට ඔයාට කවුද වෙන්නේ? තාත්තිට නෑදෑ කමින් නංගි කෙනෙක්. ඒ කියන්නේ මගේ නන්දනේ. ඔව් නන්දා. මේක මේ ගොඩාක් දුර නෑ කම. ඔයා වැඩට ගියාම මං තාත්ත තනියම. ඒ වගේ වෙලාවක ඔයාගේ අම්මලාව යාලා ඒ තරම් පටු නෑ. අනික දැන් අපි මැරි කරලා ඉන්නේ කියලා යාලා දන්නවනේ. ඒ කියන්නේ ප්‍රශ්නෙන්නේ නැති වෙයිද? එයිනි. ආ? මම බලන්න. සයින් බහින්. සෙකන්ඩ්. ආ? මම ඔයාලා ඉන්නවනේ. හරි හරි. එහෙනම් හැමදේම හරියයි. එහෙනම් හිතුව හරි අපි හිත හදාගමු. මන් දන්නෝ. දැන් වාට ඔය කේන්ති ගිහිල්ලා තියෙන්නේ අම්මවයි මල්ලුවයි මෙහෙට ගන්න බැරි හින්දානේ. ළමයෝ තේරුම් ගන්න. මම මගේ પરම්පරාවම අත්හැරලා දාලා ඇවිල්ලා නේ. මේ වෙලාවේ මම ඔයාගේ අම්මලව මෙතන ළඟට ගත්තොත් මගේ අය හිතයි අන්තිමට මේ ඔයා කපටි කමි මාව අල්ලගත්තා කියලා. අපි දෙන්න විතරක් ඉන්නේ. යන්නකො. වාගේ අම්මලට මගෙන් වෙන්න ඕන උතුම් සේරම මම උපරිමයෙන් කරන්නම්. හැබැයි ඒගොල්ලෝ ඔය ඉන්න තැන ඒ විදිහටම හිටපොද. හරිද? හරි හරි. ඇසිදෙසි මානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය බැබ්නේ අයිලුද ඔයාට කියන්නපා ඔය ශරීරෙන්ද කියන්නේ කියන්නේ චැට බොක්ස් එක අබ්බා දවස් දෙකක් උරන් ටික දිගට මාතුකා හොයාගෙන කතා කරායි එයාගේ හොබි එකම කතා කරන්නේ අජිබිදි සඳුනිට මේ අම්මන්ගේ කත එපා උඩ කත කතේ. කාටුල කත කතේ බලන්නේ බගුන්ටලා කත කරන්නේ යාම. හැබැයි සංදේශ ශරීරයෙන් තිත කත කරන්න ආසයි. සඳුන්ට මේ කත එපා වෙලාද? මේ මේක දවසක් රැ විතර කරන්න දෙයක්. සංදේශ් කලින්ම නේද? කලින් නෙමෙයි අනේ දැන් 9ට විතර ඇදිනේ. එන්නේ 10:11 වෙනකම් කම්පියුටර් එකේ වැඩනේ. මගේ අද හරි ටයර්ඩ් සඳු. මට කිදි මතයි. ඔය ටීවී බලන්න නැද්ද? ලයිට් ඕෆ් කරලා ගිහලා ටීවී බලන්නද? එපා. මටත් නිදි මතයි. ඉන්න ලයිට් ඕෆ් කරන්නක. මේ ඔයාලගේ අම්මලගේ ශරීර නාන්ටිව මොන ගහනවද? ඒ සඳු
ඉඩා ගන්න වෙලාවට හිතේ සහල්ලුවෙන් නිදා ගන්න දෙන්නකෝ. ඉතින් කේන්ති ගන්න දැන් මං කිව්වේ නෑ නේ අනේ. මං දන්නවා. ෂෙරින් නාන්ටි මාත් එක්ක කතා කරනකොට ඔයා කැමති නෑනේ. ඇයි මම අකමැති වෙන්නේ? ෂෙරින් නාන්ටි අම්මගේ පණිවිඩ මට අරගෙන එනවා කියලා ඔයාට සැකයි ඒකයි. ඉස්සුද සංදේශ. එහෙමද මං යනවා හිතාගෙන ඉන්නේ. ඉතින් ඔයාගේ අම්මා ෂෙරින් නාන්ටි හරහා යාගේ පණිවිඩ ගන්න ඕනේ නෑ. ඔයා කෙලින්ම ගිහින් අම්මා මුණ ගැහෙන්න. මං එකට කවදාවත් විරුද්ධ වෙන්නේ නෑ. හරි 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 දැන් නිදාගමුද? පස්සෙ වෙන කතා කරමු. මට නිදි මතයි අප්පා. සන්දේශ්. සන්දේශ්. යන්නේ අටි සත්‍ය කියනවා. මොන කලින් අටි සත්‍ය වුණේ එළි. ඒ පාර කාමරේ එනවා වගේ නේ. සන්දේශ් නිදිදානේ. මේ කොහොම හලුගඳක් කියනවානේ. සන්දේශ් මගේ ඇඟට පෙන්නවා වගේ දැන්නා. ඒ බලනේ අසදෙසි මානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය අසදෙසි මානෙන් හලෝකේ පිළිබඳවයි කතා කරන්නේ භාරතී මහත්තය සඳුනි සංදේශ්. ඔන්න රාත්‍රියේ සිදුවන සිදුවීමක් තමයි මේ. මේවත් අහල පණපලයන් පෙරේරා කිව්වා. එදා රෑ සඳුනිටයි සංදේශ්ටයි නිදාගන්න ගියාම මහා වස කුමාරු ගන්ධයක් ගන්ධයක් ආම්රේ සෙන්සර්නා වගේ දැක්කා. මුලින් ඈතින් ඈතින් නැහිටක දැන් ඇතුළට දැන ගත්තා. සඳුදී මල විරාප දීලා කෑ ගහගෙන ආම්රේගේ දිහට පැනලා. ඉතින් ඔකට සඳුනි කලබල වෙලා ශරීරු කලබල වෙලා සංදේශු කලබල වෙලා යන්තම් එදාට ඒක සැටල් කරගත්තයි කියලා හිතමු. ඕක දවස් දෙක තුනක් වුණා. අටන්නේ බලමයෝ. ඔය හරියට පොඩි ළමෙක් වගේනේ. කාටවත් මාව තේරුම් ගන්න බෑනේ. දැන් සන්දේශ් මොනවද කියන්නේ? එයා මේ গুপ্ত දේවල් විශ්වාස කරන්නේ නැහැ අන්ටි. එයා කියන්නේ මේක මානසික බලපෑම් හින්ද සිද්ධ වෙන දේවල් කියලා. මමත් කියන්නේ ඒක. ෂෙරින් ආන්ටි. එතකොට අමනුෂ්‍ය බලවේග වගේ දේවල් විශ්වාස කරන්නේ නැද්ද? ඔය වගේ දේවල් ගැන හිතුවොත් ඊට පස්සේ ඒ දේවල් ඇත්තටම තියෙනවා කියලා හිතනවා. ඒ කියන්නේ මම මනසින් මවාගත දේවල්. ඉතින් ඇයි මම එහෙම කරන්නේ? සඳුනි. සංදේශ්ගේ ෆැමිලි එක ඔයත් එක්ක තරහයි. ඒක මම දන්නවා. ඒක ඔයා හිතන. එහෙම හිතන්න ගිහිල්ලා තමයි ඔයා මේ වගේ විකාර දේවල් අනුවට දාගන්නේ. සන්දේශ්ගේ අම්මලා මට පොඩි වෙන කරනවා. මම එහෙම හිතනවා. එහෙම හිතලා හිතලා මම හිතින් ලැබෙනවා. ඊට පස්සේ මට ඒ දේවල් ඇත්තටම නැවිලා පේනවා. ඒක මානසික ලෙඩක්. පුදුමයි නේ ආන්ටි. පුදුමයි? ඇයි? ඔය ටික ඔය විදිහටම මට සන්දේශුත් කිව්වා. දැන් ඔයා හිතයිද දන්නේ මමයි සන්දේශුයි ඔයා ගැන කතා වුණා කියලා. සයිකලොජි ගැන පුංචි හරි දැනීමක් තියෙන ඕනම කෙනෙක් කියන්නේ ඔය දේ තමයි. ඒ කියන්නේ මම නූගත් ගෑණියෙක්නේ. ඒකයි මට ඒක තේරුම් ගන්න බැරි. ඒ නිසායි මට මෙහෙම හිතෙනවා. සඳුනි. ඇයි මේ සැකින් තරහින් බලන්නේ? මට ඔයා මගේම දුව වගේ. ඔයාගේ ඕනම ප්‍රශ්නයකට මං එන. තේරුණාද? අනේ ආන්ටි මාව තේරුම් ගන්න. මං කියන්නේ ඇත්ත. කවුද කෙනෙක් නිතරම මගේ වටේ සෙරිසරනවා කියලා මට දැනෙනවා. ඉස්සර තිබිච්ච ශක්තිය නිරෝගීකම දවසින් දවස අඩු වෙලා යනවා වගේ මට දැනෙනවා. අනේ මට මොනවද මේ වෙන්නේ? හරි. මං සන්දේශ එක්ක ප්‍රශ්න කතා කරන්නම්.
ඇසිදිසි මානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය. අපි දෙවනි පැය ආරම්භ කරන 92.2 92.4 ඔබ මේ වෙලාවේ අහගෙන ඉන්න සංඛ්‍යාතේ. ඉතින් දෙවනි පැය ආරම්භ කරනකොට භාරතී මහත්තයා කිව්වා වගේම දැන් සඳුනි රුවැත්තියක් සංදේශ අය විවාහ කරගත්ත නිවසෙන් අකමැති. නමුත් සංදේශ අයව විවාහ කරගෙන හොඳම ඥාති සහෝදරියක් වෙච්ච ෂෙරීන් ගාව තමයි නැන්දනියත් තිබ්බේ. කෙසේ නමුත් භාරතී මහත්තයා මේ යම් යම් සිදුවීම් නිසා දැන් මේ සඳුනි සහ සංදේශ අතරත් යම් යම් මත ගැටුම් ඇති වෙනවා දෝ කියලා අපිට පොතනත්තේ. දැන් සඳුනි ඉන්නේ හිතේ විචෝපේ. මේ අසික්කිත ගඳකුත් වෙනවා. සංදේශත් එපා වෙන මට්ටමට ගිහිල්ලා හිතේ සංහිඳියාවක් නෑ. ඒ ඔක්කගේම ප්‍රතිඵලී තමයි සංජුනි දවසින් දවස වැහැරෙන්න පටන් ගන්නවා. රූප සෝභාව අඩු වෙන්න පටන් ගන්නවා. චවි කල්යාණිය අඩු වෙන්න පටන් ගන්නවා. දත් ඇදෙන්න පටන් ගන්නවා. කොටින්ම සඳුරිගේ රූප සෝභාව ක්‍රමයෙන් 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 වැහැරෙන්න පටන් ගන්නවා. සංදේශ්. ඇයි? ඔයා වැඩකද? ඔව්. ඇයි? දැන් රෑ 12ටත් ළඟයි. නිදාගන්න නැද්ද? නිදාගන්න නෑ, නිදිමත නෑ මට. මොනික තව වැඩ තියෙනවා. ඇයි? අන්න එහෙම. ඇයි සංදේශ් කේන්තියෙන් කතා කරන්නේ? ඔව් සඳු. ඇයනේ මේ විදිහට වද දෙන්නේ? ඈ අවදානේද මේ බලාපොරොත්තු වෙන්නේ? සංදේශ් මං වාගේ වයිස් ඉස්සර මට වාගේ අවදානේ තිබුණා එහෙටත් උඩි. ඒකද නැහැ. ඒක මං දන්නවා. ඒ මමට කරදරයක් වෙවි අවදානේ ඉල්ලන්නේ නැහැ. සඳු දෙනිම්ම කියන්න මොකද්ද ඔයාට තියෙන ප්‍රශ්නේ? මම ඒක ඔයාට කිව්වා සංදේශ්. මගේ වටේ කවුද සැරිසරනවා? ඒක මට දැනෙනවා. අනේ සංදේශ් මම කියන්නේ ඇත්ත. නෑ බොරු. ඔයා කියන්නේ බොරු, පට්ටපල් බොරු. අනේ ඇයි මම ඔයාලට බොරු කියන්නේ? මේකේතර ඔයත් එක්ක මාත් ඉන්නේ. අර ෂෙරින් ආන්ටි ඉන්නේ හැබැයි. අපි කාටවත් ওই භූතයෙක් ඉන්න බවක් දැනෙන්නවත් පේන්නවත් නෑනේ. හැබැයි ඔයාට තමයි ඔක්කොම අහු. ඒ දිනවල මං කියන්නේ විශ්වාස කරන්න බැරි. මේ සඳු මං බබෙක් නෙවෙයි ආ. ඔයාට ඕනේ අම්මයි මල්ලුයි මෙතනට ගෙන්න ගන්න. ඒකට බොරු අඟපෑ භූතයෝ යර මොනවද? අනේ ඇයි සංදේශ් මාව විදිහට හිතන්නේ? ඔබට දැන් සංදේශ කරන්නේ මොකද්ද? සංදේශට පළ නොකිය පළා බෙදලෝ. නොකිය කියන පළයන් ඇන්නුඹ කියලා. අනේ සංදේශ කොහේ යන්නද? සංදේශ තියන්නේ ගෙයි. හුදකලා තැනකට ගිහිල්ලා අඬන එක විතරයි. එක දවසක් සංදේශ විශේෂ කෙනෙක් ගෙදරට එක්කගෙන. සඳු සඳු ඕ සංජි මේ මොකෝ නේද? නේද නෑ. එකට පණ නැති නිසා ටික කාන්ස් වෙලා හිටියා. මම වැඩ ඇරලා එන වෙලාවට ඔයා අනේ සංදේශ මට ඒක ගානක් ගියේ නෑ. යරි යරි කමන්නේ. ලෝකේ හැමදේම වෙනස් වෙන එක ඉතින් ගෑණියගේ ආදරේ වෙනස් වෙන එක අහන්න දෙයක් නෙමෙයිනේ. ආ මේ මොකද මේ? හරි හරි මේ ඒක නෙමෙයි. මං ආව සර්ප්‍රයිස් කරන්න යන්නේ. අන්න බලන්න කවුද ඇවිල්ලා ඉන්නේ කියලා.
කවුද? නෑ. ඔයා ඔය විදිහට අම්මව බදාගෙන අඳද්දි අම්මා හිතයි මම වාට සලකන්නේ නැහැ කියලා. ඔන්න අම්මේ අම්මම දැන් දැක්කනේ. ඈ වෙන නෝනලා තමුන්ගේ මහතුරු වැඩ ඇරලා එනකල් පාර බලාගෙන ඉන්නවා. ඒකට මගේ නෝන අපරාධ කියන්න බෑ මම එනකොට. අම්මම දැක්කනේ දැන් අම්මම දැක්කනේ. හරි හරි. පුතා වැඩ ඇරලා ගෙදර ආවි දැන්නේ. ඇඳුම් මාරු කරලා ඇඟපත හොදගෙන එහෙම එන්නකෝ. අපි නිදහසේ කතා කරමු. මයි යනෝ. මේ ඔන්න දැන් ඔයාට කියන්න තියෙන හැම ප්‍රශ්නයක්ම අම්මට කියාගන්න ඈ. ඔන්න මං ගියා මග ඇරලා. අම්මේ අම්මට සන්දේශ කොහොමද මුණ ගැහුනේ? එයා මාව අම්ම වෙන්නවා. ඔයා කෙන වැරදි ගොඩක් කිව්වා පුතේ. හිත හැදෙනකල් ටික දවසකට ගෙදර එක්ක යන්න කියන එක නෝකියා වගේ කිව්වා. ඒ කියන්නේ සන්දේශ ටෝනි මගෙන් ඈත් වෙන්න. බලමු. එයා ටෝනි මොනවද කියලා. හැබැයි ඉතින් මේ අම්මා ඉන්න කල නම් එයාට ඕන ඕන විදියට නටන්න හම්බ වෙන්නේ නෑ. ඇසිදෙසි මානෙන් ඔබට ඇසිදිසි මානේ නිහලෝකයේ පිළිබඳව කතා කරන තැන අම්මවයි එක්කන් ඉන්නේ භාරතී මහත්තයා. පුතේ මට වෙලා තියෙන්නේ මට හිතෙනවා බයමන් මාතක අපේ ගෙදර මේකේ මේ තාවකාලික ප්‍රතිකර්මය කියලා එකගෙන යනවා. ගිහිල්ලා තන්දිබා හිතනවා සතුටි අම්මා මගේ කෙල්ලට කවුල් හරි මලපරිද්දයක මැදලා මලයක බැඳලා ඔක කරන්නේ සන්දේශගේ අම්මා නිකන් උපකල්පනය කරන. ඕ හොඳයි. එකගෙන යනවා මහාස්කම් කියලා තියෙන කපෙක් ඉන්න දේවාලයකට. මලයගේ බන්දලා මේ විවාහය කඩන්න. මම මේක අපිට යන්න කපන්න. මට මෙච්චර දෙනවා. නා දෙන්න. කපපන්. දැන් බලමු මොකද වෙන්නේ. ඔන්න ආවා. තීර්ණාත්මක මං සන්දියකට. අර යලව්වා මල් ප්‍රේත බාරේ කපරම්. ඊට පස්සේ චන්දිමා සන්දිදිවත් එක්කගෙන දැන් බැදලානේ යනවා සන්දේශය ගෙදර. අම්මේ දැන් දාවේ නෑ ටිකක් වෙලා. මිදුරේ ගල් බංකුවේ ඔච්චරලා හිටියේ ගෙදර ඇතුළු මල්ලඟ නෑනේ. ඔයා හෙට උදේ එන්න හිටියා නම් අම්මයි මමයි නිදාගන්නේ මිදුලේ ගල් බංකුවේ. මොකද ඉති කෝල් කළාට ෆෝන් ආන්ස කරන්නෙත් නෑනේ. හරි 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 දැන් ඔය කතාව නවත්තන්නකෝ පුතා ආවනේ ඉති. ඒකනේ මාතාම මිදුලේ. යයි යයි ඇතුළට. එන්නම වාඩි වෙන්න. සඳු මේ මොකද මේ? ඔයත් හරියට අමුත් එක් වගේ නේ හැසිරෙන්නේ. මේ අම්මට මොන මොන හරි හදන්න යන්න. නෑ 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 කිසි දෙයක් එපා. මේ පුතා ගෙහින් ඇඳුම් මාරු කරලා ඇඟපත හොදගෙන එන්නකෝ. නෑ නෑ මේ මහන්සි නෑ. එසි වාහනයක නෑ ආවේ. හිතේ කියන්නකෝ. පහුගිය දවස්වල මොනවද උනේ? මොනවද කළේ? සන්දේශ පුතා. මං පුතාට දුන්නේ නිරෝගී ශක්ති සම්පන්න රූප රාජිනී. හැබැයි මං ආයේ ගෙදර එක්කන් ගියේ කටුසියා. ඒ කටුසි දිය වෙවි ගිහින් නැත්තටම නැති වෙලා යන්න කලින් පුතා මට යව බාර දුන්නට හුඟාපි. අම්මා කතා කරන්නේ කේන්ති එන්නේ. කේන්ති ගන්න ඕනේ පුතාගේ වෙනසටනේ පුතේ. නේද? ඒ පුතා වෙනස් උනේ පුතාගේ වරදින් නෙවේ. ඒ නිසා කේන්ති අරගෙනත් වැඩක් නැහැ. ඒ කිව්වේ? මට තේරුනේ නැහැ. මං සඳුනිව හොඳ දේවාලයකට එක්කගෙන ගියා. මගේ කෙල්ලට දරුණු පෙරේත බන්ධනයක් කර. ඒ බන්ධනේ හැටියට පුතාට මගේ දුව එපා වින්දෝයි. ඒ පෙරේතයා මගේ කෙල්ලගේ ශරීරෙට ඉඳලා සාරේ උරා දීලා. තව ටික කාලයක් ගියා නම් කෙල්ලගේ ජීවිතෙත් නැති වෙනවා පුතේ. මම ඔබ විශ්වාස කරන්නේ නැහැ. හරි කමන්නේ දැන් ඔය බලපු තැනින් ඔය බන්ධනේ අයින් කළාද? ඔව්. ඉන්නේ අපිට කැපුවා.
මට ඕනේ වැරද්ද කරපු උන් කවුද කියලා ලෝකෙටම පෙන්වන්න. පුතා වැඩිය කැමති නෑනේ මම මේ ගෙදර ඉන්නවට. ඒත් පුතේ අද නම් ගහලා පැන්නුවත් මම යන්නේ. මොනවද අම්මේ මේ කියන්නේ? මේක අම්මගේ දුවගේ ගෙදරනේ. වාර තුන යද්දී වැරද්ද කරපු කෙනා පෙන්වුම් කරයි කියලා දේවාලෙන් කිව්වා. තුන් වරුව අදට. මට ඕනේ දේවාලෙන් කියපු දේ ඇත්තද කියලා බලන්නයි පුතාටම පෙන්වන්නයි. ඒකයි මං අද ඉන්නේ හැව. සිදෙසි මානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය සර් තන්දිමා සඳුරුගේ අම්මා මරු විලාසකෝ කතාව කියන්නේ මන් දන්නවා ඔක කරේ කවුද කාගේ කේපිටද කියලා දැපු අපි කා බලාගත්තගේ දවස් දෙකක් යනකොට හැබැයි මන් දුන්නේ නිරෝගී කෙලිකේ එහෙම කිව්වනේ මංගල මම මෙතන මැරුවත් යන්නේ නැහැ. ගාලා පන්නා මම වැටිලා බින්නෝ යන්නේ නැහැ මේකෙත්. හැබැයි මං යන්නේ මේ ගුරුකම කරේ කවුද කියලා ලෝකයා දැනගත්තට පස්සේ එදා තමයි මං යන්නේ. බලාට වාතයක් වල මං ඉන්නා මං එදාට යන. හැබැයි මට මේක ලෝකෙට එලි කරලා යන්නේ. සර් ශිරින් කොණ්ඩේ කඩාගෙන මලයසනී වගේ දුවගෙන ආවා. ඊට පස්සේ තමයි වැඩේ එන්නේ. ඔන්න දැන් තමයි එළියන්නේ. දැන් තමයි බබා හම්බෙන්නේ යන්නේ. අනේ! මෙච්චනවා! මොකද මේ? මෙච්චනවා! මෙච්චනවා! ඇත්තද? මෙච්චනද? ඔන්න පුතේ බඩුයි හොරුයි හවුනා. මොනවද කියන්නේ? මෙච්චනවා! මං කිව්වේ පුතේ මං කිව්වේ පොඩි විනේ අපිට කැපුවා කියලා. දේවාලෙන් කිව්වා වරු තුන යද්දි කරපු වෙනාට අච්චු ලැබේ කියලා. වරු තුන යන හෝරාව අල්ලලා මං ආවේ වැරදි කාර්යය ඇස් දෙකෙන් බලාගන්න. ඉතින් මේ කොඩියනේ කලේ ෂෙරින්නා එහෙමද? මට සමා වෙන්න සංදේශ්. මං සැකකලේ වාගේ අම්මව. ඒත් වරද කරලා තියෙන්නේ අපිට අම්ම කෙනෙක් වගේ හිටියේ ෂෙරින්නා ආන්ටි. සිදුවනවා. ෂෙරින්නා ආන්ටි එහෙම නෑ. අනික මේ සඳුට කොඩියනේ කරන්නේ ෂෙරින්නා ආන්ටිට හේතුවක් නෑනේ. හේතුවක් තියෙනවා. ඉතින් මේ කෙල්ලට ආදර සනදෙන්නේ දැක්කම තමයි මට හිතුනේ. ඔය කියන්නේ හිතුනේ මොනවද? හා හිතුනේ මොනවද? සංදේශ මට ආදරය කරන තරම දැක්කම ඇන්ටට ඉවිසිය හිතුණාද? ඒකද මෙහෙම කලේ? ඒත් පහුගිය දවස් ටිකේ මම විඳපු දුක දකිද්දි ආන්ටිට දුක හිතුනේ නැද්ද? අඩු ගානේ මම මේ කරදරේ මුදවන්නවත් හිතුනේ නැද්ද? මේ හැමෝම ওই විකාර කතාව නාත යනවා. මම ෂෙරින් නාන්ට කිසි දෙයක් කළේ නෑ නෑ කළා කළා මම කළා මම තමයි සඳුන්ගේ පෙරේතෙක් වන්දනේ කළේ මම එහෙම කලේ සංදේශ සඳුනේ එපා වෙන්න ඉච්චනවා සංදේශ පුතා දැන් මොකද කියන්නේ ෂෙරින් නාන්ට ඔය ඇත්තටම එහෙම කළා ඇයි ෂෙරින් නාන්ට එහෙම දෙයක් කළේ? ඇයි මායි සල්ලි ආදරෙන් ඉන්නවා දකින්නකොට වාට හිස ඇතුනද? පුතා ගොඩක් හොඳ කෙනෙක්. තමන්ගේ වයිස්ට බලවගේ ආදරේ. පුතා මිෂෙල්ව ආදරෙන් බලා ගනී කියලා හිතුණා. ඔය දෙන්න ගෙන් කරලා පුතාට මිෂෙල් බන්දල දෙන්න හිතුණා. මිෂෙල් ෂෙරින් නාන්ටගේ නංගිගේ දුව. එයාම කොහොමද බඳින්නේ? එයා ඇබ්නෝමල් ළමයෙක්නේ. ඇබ්නෝමල් ළමයෙක් වුණාට පිටින් පේන්නේ නැහනේ. අනික සංදේශ පුතා බැඳපු මිනිස්සෙක්නේ. නිවෝස් වෙලා ඇබ්නෝමල් කෙනෙක් බැඳම මක් වෙනවානේ. ඒ කිල්ලට අනාගතයක් තියෙන්න ඕනේ. නංගි නැති කාලෙක ඒ කිල්ලව බලාගන්න කෙනෙක් ඕන. හරි හරි. ෂෙරින් නාන්ටගේ බුද්ධිමත් තමයි. මාන්තික මතරයි මන් තේරුම් ගත්තා. සඳු. ඔයාලගේ අම්මට කියන්න. මෙන්නකේ මෙයා නිදහස් කරන්න කියන. දුර බලාපොරොත්තු වෙනවා. ආයේ.
පවිදිර කතාව අවසන් වෙනවා අපිට කතාව රචනා කරලා දුන්නේ ආරේ වංශකුර තිලක බුද්ධික පැලවිට මලිත රාගිකා මල්කාන්ති ජයසිංහ ඖෂධි සේනානායක හඬ දායකත්වයෙන් ලබා දුන්නා නිෂ්පාදනයේ සිහාන සුරින් සංජීවගෙන් මගින් කසුන් ඒ වික්‍රමසිංහ සෝදායක සුබ රාත්‍රියක් ඔබට ප්‍රාර්ථනා කරනවා කිම්මුර අඩවිය